උකුස්සා විශේෂාංගය දැන් මේ කැකිරාව තිරප්පනේ මහානාම මහාවිද්‍යාලය ළඟම පාසල හොඳම පාසල ලෙස මෙහි නව සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ වන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී 2016 දී ආරම්භන නව ඉදිකිරීම සඳහා යෝජිත ඇස්තමේතුගත වියදම රුපියල් ලක්ෂ 690 එම ව්‍යාපෘති අතරට ක්‍රීඩා පිටිය හා ක්‍රීඩා සංකීර්ණයත් පාසලේ වැට හා ගේට්ටු ඉදිකිරීමත් ආපන ශාලාව හා ගුරු නිවාස ඉදිකිරීමත් ඇතුළත් වෙනවා නමුත් එම ඉදිකිරීම් කිසිවක් નિયમિત ප්‍රමිතියට සිදුව නොමැති බව අද දෙරණ උකුස්සාට අනාවරණ වුණා රුපියල් 2,29,61,905ක් ඇස්තමේතුගත මුදලකට નિયમિત පාසල් ක්‍රීඩා පිටිය හා ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් මෙලෙස අතරමඟ නවතා දමා ඇත්තේ දරුවන් දහස් ගණනකගේ බලාපොරොත්තු බිඳ දමමින් 46 ලක්ෂයක් වියදම් කරලා හදපු ක්‍රීඩා මණ්ඩපය තමයි මේ එමෙන්ම එහි අවිධිමත් ලෙස කාණු කපා ඇති අයුරුද එහි ගිය අපට දක්නට ලැබුණා කාණු ගොඩක් පල්හැ තිබුණේ අර ක්‍රීඩා පිටියේ සියලුම වැලි පස් ඔක්කොම හොදාගෙන ඉන්න කාණුන් රැකලා දැන් මේ අඩි 5ක් විතර ගැඹුර තියෙන කාණුව තමයි මේ ගොඩ වෙලා තියෙන්නේ මෙම කොන්ත්‍රාත්තුවට අදාළ ලන්සු ඇගෙයීම සිදු කළ තාක්ෂණික ඇගෙයීම් කමිටුව වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ඉගෙනකාධිපති සම්පින්දන වාර්තාව පෙන්වා දෙනවා. ආපන ශාලාව, ගුරු නිවාස, සුළු සහ ප්‍රධාන අලුත් වැඩියාවන් සිදු කළ යුතුවත් ඊට අත්ව ඇති ඉරණමයි මේ. ලක්ෂ 162ක් වියදමෙන් හදපු ටීචර් ස්කෝඩස්ක. නමුත් විදුහල්වලට බාර දීලා නැහැ. එමෙන්ම පාසලේ ප්‍රාථමිකයේ තෙමහල් ගොඩනැගිල්ලත් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් 1,43,00,000ක් වැය කර තිබුණද අද එහි ඇත්තේ ගොඩනැගිලි වෙනුවට ලොකු වලවල් කිහිපයක් පමණයි. තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අත්තිවාරම් කපපු වලවල් තමයි මේ තියෙන්නේ. මෙම ඉදිකිරීම් වල පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙහින්තලේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සංජීව සෙනවිරත්න මහතා මෙලෙස සමාවයි දින්නේ 2019 දී මේ කිසිදු ඉදිකිරීම ප්‍රවිතියට අදාළව නැහැ සියලුම දොරවල් ඉදිකිරීම් සියල්ල බාලයි මේක සම්පූර්ණ මංකොල්ලයක් කරලා තියෙනවා මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් බාර දුන් සහ බාරගත් පුද්ගලයන් සම්බන්ධයෙන් අදටත් ඇත්තේ ප්‍රහේලිකාවක් ජාතික අපරාධ අල්ලස් කමිෂන් එකට මේ සම්බන්ධ විගණන වාර්තාවක් එක්ක දුන්නා අල්ලස් කමිෂන් සභාවේ වගකීමක් තමයි මේ සම්බන්ධ විමර්ශනය කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ජනතා බදු මුදල් මෙලෙස පෙනිපෙනී විනාශ වන්නේ කාගේ වරදින්ද මෙවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තුරු අද දිරණ උකුස්සා අවධානයෙන් අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද පස්සරුවේ ගණේමුල්ල කොස්සින්න ප්‍රදේශයේ ඇති ඔහුගේ නිවස වෙත රැගෙනු ලැබුවා. ඒ මහතා මේ යන විට 56 වන වියේ පසුවුණා. ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා උපත ලබන්නේ 1964 නොවැම්බර් මාස පළමුවනදායි. කොට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ඔහු උසස් අධ්‍යාපනය නිම කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විෂයන් සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියක වන ජයලාල් රෝහණ මහතා බොරටුව විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙසද නාට්‍ය හා රංග කලාව පිළිබඳව ගුරුවරයෙකු ලෙසද කටයුතු කළා. රංගන ශිල්පියෙකු පමණක් නොව නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ගුවන්විදුලි පිටපත්‍රාචකයෙකු, ලේඛකයෙකු මෙන්ම වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස මේ කලා ශිල්පියා කලාක්ෂේත්‍රයට දක්වූ දායකත්වය අතිමහත්. අයෝම, ටිකිරි සුවඳ, සිංහාවලෝකනය සහ ප්‍රෙසිඩන්ට් සුපර්ස්ටාර් වැනි චිත්‍රපට සඳහා ජයලාල් රෝහණ මහතා රංගනයෙන් එක්ව තිබුණා. ඔහු රංගපෑ වේදිකා නාට්‍ය අතරට මුහුදු පුත්තු, කැලණිපාලම, ගංගාවක්, කළු සහ සුදු මෙන්ම හන්කිති 13 ද ඇතුළත්. වේදිකාවෙත් පුංචි තෙරේත් දක්වූ රංගනයේ විශිෂ්ට ප්‍රතිභාව වෙනුවෙන් අවස්ථා රැසකදී ජයලාල් රෝහණ මහතා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉසුරු යෝගයේ මුතුමිනගේ චරිතයත් සඳකල තැන්නේ ග්‍රාම සේවකගේ චරිතයත් ජයලාල් රෝහණ මහතාගේ රංගනයේ විශිෂ්ටත්වය අපූර්වවට විදහා දැක්වීමට සමත් වුණා. ග්‍රහය නෙමෙයි, ඒක මගේ දෛවය.
මගේ දෛවයේ විසින් මේක යථා කාලයේ තථායනුන් සිද්ධ වුණා. ප්‍රහසන කලා ශිල්පියෙකු ලෙසින්ද සිය රංගනය තුලින් ප්‍රේක්ෂකයින් සිනාසයුරක ගිල්බු ජලල් රෝහණ මහතා ඊයේ රාත්‍රියේ සිය ජීවන ගමනට සමුදුන්නා. ඊයේ පස්වරුවේ ඇතිව අසනීප තත්වයක් හේතුවෙන් ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබුණා. ජයලාල් රෝහණ මහතාගේ දේහය අද පස්වරුවේ ගණේමුල්ල කොස්සින්න ප්‍රදේශයේ ඇති ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. දේහය හෙට පස්වරුවේ සිට මහජන ගෞරවය සඳහා බොරැල්ල සුදර්ශී ශාලාවේ තැන්පත් කර තිබෙන අතර ඉරිදා පස්වරුවේ බොරැල්ල කණත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. තවත් තොරතුරු මේ විරාමයෙන් අනතුරු. තවත් දේශීය පුවත් කිහිපයක් දැන් විනය කඩකඩායයි පවසමින් 15 වෙනිදී බාල වයස්කාර සිසුවෙකුට පහර දී ඔහුගේ ශ්‍රවණ හැකියාව අහිමි කිරීම තුළින් මාතර පුහුල්වැල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ ගුරුවරයෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ අදාළ ගුරුවරයාට රුපියල් 150,000ක මුදලක් අගතියටපත් ශිෂ්‍යයාට වන්දි වශයෙන් ගෙවන ලෙසයි. ඊට අමතරව මෙම මූලික අයිති උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජයේ විසින් රුපියල් 105ක වන්දියක් අදාළ ශිෂ්‍යයාට ගෙවිය යුතු බවටද එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා. මහජන යුතුයකම් කේන්ද්‍රයේ සහ මේගේ රණවිරුවන්ගේ බිරින්දෑවරුන් හා දෙමව්පියන්ගේ සංසදය අද පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයට සංදේශයක් බාර දුන්නා. ඒ මේ වන විට මානව හිමිකම් කවුන්සිලයේ විසින් ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීමට විරුද්ධවයි. කල් ඉක්ුත්තු වෛද්‍ය උපකරණ මෙරටට ගෙන්වා නැවත ලේබල් කර රෝහල්වලට අලෙවි කරන බොරැල්ලේ ගෞතමීපාරේ පිහිටි ස්ථානයක් බස්නාහිර පළාත් බුද්ධිකොට්ටාසේ අද වටලනු ලැබුවා. මෙහිදී රුපියල් කෝටියකට ආසන්න වෛද්‍ය උපකරණ සුවගත් අතර හිමිකරුවා පොලිස් අත්අඩංගුවට පත් වුණා. මෝටරා තේක පසුපස ගැටුණු ජතුරුපැදියක් නිසා පොලිස් ජීප් රථයකට හා ට්‍රැක්ටරයක් අනුතුරු වලට භාජනය වන ආකාරය දක්වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. ක්‍රීඩා පුවත් ගෙනෙන්නේ අනෝජ් ප්‍රගති කරුණාරත්න. ඔව් කලින්ද. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දියා කොදේව සංචාරය සඳහා නම් කළ මූලික සංචිතයේ ක්‍රීඩකින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අද පස්වරුවේ පැවැත්ුණා. ඉදිරි සංචාරය සඳහා සුදුසුකම් ලැබීමට නම් ක්‍රීඩකින් යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීම අනිවාර්ය වනවා. කොදෙව් සංචාරයට සහභාගී වීම සඳහා නම් කළ මූලික සංචිතයේ ක්‍රීඩකයින්ට මේ මාස 4 සහ 5 යන දෙදින තුල ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුණද ප්‍රධාන පුහුණුකරු මිකි ආතර්ට සහ ක්‍රීඩක ලහිරු තිරමාන්නට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් එම පරීක්ෂණය කල් දැමුණා. කෙසේ වෙතත් සංචිතයේ ඉතිරි ක්‍රීඩකයින්ට සිදු කළ PCR පරීක්ෂණවලට අනුව ඔවුන්ට COVID-19 ආසාදනය වී නැතැයි තහවුරු වීමෙන් පසු අද යළි කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුතින් හඳුන්වා දුන් කාලගණනයට අනුව කිලෝමීටර 2ක් ධාවනය කිරීමේ යෝග්‍යතා පරීක්ෂණය සඳහා සුගතදාස ධාවනපතේදී ක්‍රීඩකයන් 32 දෙනෙකු සහභාගී වුණේ මේ ආකාරයෙන්. එත් සමගින් අපගේ ප්‍රධාන පෞද්ගලික ආශ්‍රය නිමාවට පත් වෙනවා. සුවදායී රාත්‍රියක්.